ජේසු ඉගැන්වූ දහමින් ජීවිතය දකිමු. කිතුහඬ හොඳ හැකි පිසුදු කර දහන්නේ අටකොට වල රැක්කොට ගොල් නොන
මුස්ලිම්වයිද වහල් දූපත කියන ඒ නමින් හඳුන්වන මේ පුංචි දූපත සිතාන ලස්සනට හදන පැත්තෙන්ම වතුරෙන් කඩවලා තිබෙන පොදෙරුවා සංසාරක පාරාදීසයක් හැටියට ඒක පත් වෙලා තිබෙනවා. මේ දකින ලස්සනට පිළිපස්සේ සැඟවිලා තිබෙන අප්‍රසිද්ධ කතාවක් අපි අද ඒ දූපත නරකාන්තයේදී කියෝති. ඒ දූපතේ එක්තරා කොටසක ඉතාම පිළිවෙල නනත්තු කරන සොහොන් බිමක් තිබෙනවා. සුසාන භූමියක් ලස්සනට සුදුගුරු ගාන මල් වලපු එක විදිහේ සොහොන් කොත් 50කට වඩා තිබෙනවා ඒ භූමියේ. ඒ සොහොන් කොත් හැම එකක් බෙල්ජියමේ ඉඳලා ලංකාවට ආපු පැවිදි සොයුරියන් බලතුන්ට මේ මිනිස් හඳුන්ව තිබෙන හැම කුරුසියකම තිබෙන පළකේ ලියලා තිබෙනවා මේ ඒ ස්ථානයේ වලලා තිබෙන මිනිදන් කියලා තිබෙන ඒ පැවිදි සොයුරියගේ නම. ඊළඟට එතුමිය උපන් ස්ථානයේ බෙල්ජියම හැටියට හැම පළකේම සඳහන් වෙන උපන් දිනය සඳහන් වෙන ස්වර්ගස්ත දිනය සඳහන් වෙන. හැබැයි හැම පුරෝක කිසිම වෙනසක් නැතුව තවත් එක කාරණාවක් සමානව සඳහන් වෙනවා. ඒක යටි. ඒක තමයි ඩයිට් ඩියු ටු ටීටි. ක්ෂය රෝගී වැළඳීම නිසා පියගේ බව. සහෝදර සහෝදරයනි, මේ කනිය සොයුරියන්ට ක්ෂය රෝගී වැළඳුනේ කොහොමද? ඒ අය බෙල්ජියමේ ඉඳලා එතකොට රෝගී ආරම්භ නාමේ නැහැ. 1800 ගණන් වල ඉස්සරලා ලංකාවේ තිබිච්චි දරුවතම භයානක කොවිඩ් රෝගයක් තමයි ක්ෂය රෝගය. නිට්ටාවටම සුව වෙන තරම් දෙහෙත් තිබුණේ නැහැ. තිබුණත් ඒ ඔපරේෂන් එක වෙලා තිබුණේ නැහැ. ගෙදර කෙනෙක්ට එහෙම මේ වගේ බොහොම දුෂ්කර ප්‍රදේශවල ඉන්න එලෙක් පිළිබඳයක් හැදුණොත් මේ පාළු දුප්පතට ගෙනල්ලා දැම්මත් රෝගේ බලපතලකමට උසන්න වෙන ඉස්සරලා කෑමගේ වගේ දේවල් නිඳ අසරණ මිනිසක රෝගී දුක්විඳලා දුක්විඳලා මේ දුකදේම බැරිලා ගියා. මේ කාලේ තමයි බෙල්ජියමේ ඉඳලා සුදු සිස්ටර්ලා ලංකාවට ඇවිල්ලා දුපතේ ඉන්න පාත් කවුරුත් ඇති මේ රෝගීව රැක බලාගෙන කන්න රෝද දීලා අප උපස්ථාන කරලා ඒ අයට සේවය කළේ. හැබැයි ඒ ආපු හැම පැවිදි සොයුරියක්වත් පහු කාලෙකදී මේ රෝගී තාව පිවිච්චි ෂය රෝගයම වැළඳිලා බියගියා. එයා කවුරුත් තම තමන්ගේ මව්පින් බලා ආපහු ගියේ නැහැ. එයා ලංකාවේ සේවය කරන්න ගාවේ ආපහු ආය නොයන බලාපොරොත්තුවේ. ඔය සමෝල්පොත් ඒ පැවිදි මව්වරුන් සහෝදර සහෝදරයනි, ආගමන භාවනාවේ දෙවන ඉරුදින අදයි කිදුණු අපේ ජීවිතයේ වන්දනා ගමන අපේ ජීවිතයේ වන්දනාකාරයෙකුගේ ජීවිතයක සමාන වෙන්නට ඕනයි කියලා කියන ප්‍රධාන පණිවිඩය අපි මේ අවස්ථර භාවනා කරමු. යේසු ස්වාමීන් වහන්සේගේ අසිරිමත් උපදේ මාංගල්‍යයේ සමරන්නට සූදානම් වෙන අපි අන්තිම දිවස වන හැටියෙන් හැලකෙන සුදු ස්ථාවක ජ්වාතුමාගේ ආදර්ශය හා උදාහරණය අඳුනදී අප ඉදිරියට සුදු සුපුවද නමින් ඇවිල්ලා ස්වාමීන් වහන්සේට වඩින්නට ඇද නැති මාවතක් හදන්නට කියලා පාළුවරේ මොරගන කඩේට ශ්‍රාවක ජ්වාතුමාව හැඳින්ගෙන වන්දනා ගමනට යෙදෙන අපිට ගමනට යෙදෙන අපිට හරිකාර පෙන්වන්න තමයි ස්නාවක ජ්වාතුමාගේ ආදර්ශය අපිට අද ලැබිලා තියෙන්නේ. උන්වහන්සේ ඉතාම විරලව ඉතාම දුර්ලභ ඡන්ද ඒ වගේ අය ඉදත් අඩුයි අදත් අඩුයි. මේ ගමනේ යෙදෙන අපි වගේම මේ ගමනේ යෙදෙන අනිත් අයටත් හරිකාර පෙන්වන්න ඕන. හරියට දුර ඈත සමුදුරේ අන්ධකාරයේ නිබැඳි පාර හොයාගන්නට බැරි එහාට මෙහාට නටගෙන නෞකාවලට පාර පෙන්වන ප්‍රදීපාගාරය ලයිට් හවුස් එකක් වාගේ අපි ක්‍රියා කරන්න ඕන බව අපිට පැහැදිලියි. ගාල
මල්ලේ යාපනයේ මාතර ඒ වගේ ප්‍රසිද්ධ ස්ථානවල ප්‍රතිපාකාර තිබෙනවා. ඔබ ඒවා දැකලා තියෙනවා නම් ඒකේ ලොකු ආලෝක ධාරා හැටක්ම අවබෝධන දුරට වැටෙනවා. හැබැයි මේක පුදුමයට කාරණාව තමයි ඈත තියෙන නැව්වලට බෝට්ටුවලට මේ ප්‍රතිපාකාරයේ එළිය දුන්නත් මේ ප්‍රතිපාකාරයේ පහළ කණුවේ මුල ඒක යට ඒක තියෙන තැන අඳු මේක දෙවි ලාගේ ජීවිතවල තියෙන ඇත්තම කතාව. අපි හැමෝම උදින වේවා පැවිදි වේවා ගිහි වේවා හරි සමාර්ථ හරි යුතුයි අනිත් අය මම දෙන්නා ලොකු කැපුවක් තිබෙනවා ලොකු උනන්දුවක් තිබෙනවා අනිත් අයට මම දෙන්නා අනිත් අය හදන්න අපි හුඟක් දෙන්න බැරි කරන අය ඔපේට බැරි අඩුපාඩු දිරවන්නේ නැහැ. සමහර අය අපි දවල්ට ඇවිල්ලා කියනවා අනේ පාද මගේ තියෙන ලොකුම දුර්වලකම තමයි මට අනිත් අයගේ වැරදි අඩුපාඩු එයයි ගමන් කරන ඇදෙච්චි මාව තේින්න බෑ. මට හරියට ඒවා දැක්කම තරහ යනවා. නමුත් අපිටම බොහෝ වෙලාවට අමතක වෙන දෙයක් තමයි ප්‍රතිපාගාරයක් වගේ අනිත් නැවවලට හරි මම පෙන්නුවයි ඒක තියෙන තැන පිරිකි බිම අඳුරු. يعني අපි ජීවිතවල හදාගන්න හැදෙන්න බොහෝ දේ තිබෙනවා කොයි වයසකද කියලා. එතකොට ශාන්ත ජාතක වලින් බැලගත්තම මොකක්ද අද දවසේ මෙතන? උන්වහන්සේ අනිත් අයට හට වචනේ මඟ පෙන්නුවා විතරක් නෙමෙයි. උන්වහන්සේ මුළු ජීවිතයම මඟ පෙන්වීමක් හැටියටයි තිබුණේ. ජාතකම කාපු බීක් විදිය ඇඳ බැලන්නේ කියපු කරුනේ ආගියට ඔය හැම දෙයක අනිත් අයට මඟ පෙන්වීමක්. එතුම හැමේ පළවැටියන් සහ වණලි ලෝකවන් සුවිශේෂී පළවෙනි පරිච්ඡේදයේ 27 වගේ කියවලා බලන්න. එතුම කිසිම මුද්‍රික ප්‍රාණයක් පානය කළේ නැහැ කියලා පැහැදිලිව සඳහන් වෙනවා. ඒ තමයි එතුම කාපු බීක් වාක්‍යය. එතුම ඇත්තේ ඔතුලෝ වස්ත්‍රයක්. කෙලින් කතා කරලා කෙලින් වැඩ කළා සාමන ජ්වාමකීන ප්‍රතිපාගාරයේ මහත් කණුවේ මුල ඒක පිළිති බිම එළිය රැඳිලා තිබුණා. ඒකයි වැදගත්. ඒකේ බිම අඳුරේ නෙමෙයි තිබුණේ ඒකේ මුල අඳුරේ නෙමෙයි තිබුණේ අපේ ජීවිතවල වගේ කටින් කියන දේ ජීවිතේම තිබුණා. රජතුමාට අභියෝග කළා. රජතුමා බය වුණා. ඇයි? උන්වහන්සේගේ මුළු ජීවිතේම කිසිම ඇදයක් පළඳක් තිබුණේ නැහැ. රාජකුමාරයෙකු හැමෝම දැනගෙන හිටියේ කිසිම කෙනෙක්ට බැරි වුණා ශ්‍රාවක ජ්වාන්තුමාගේ ඇදයක් පළඳක් හොයාගන්න. කාටවත් බැරි වුණා ශ්‍රාවක ජ්වාන්තුමාගේ චරිතයට අභියෝග කරන්න. සුදු සුවිශේෂී උපයාද සහෝදර සහෝදරියනි පැහැදිලිව මේ තර අවස්ථාවක සඳහන් වෙනවා. ඔබගේ උත්තරය හරි නම් හරි කියන්නේ, ඔව් නම් ඔව් කියන්නේ, පුළුවන් නම් පුළුවන් කියන්නේ, එහෙමත් නැත්නම් නැහැ කියලා කියන්නේ. ඔය දෙකට වඩා පිටින් යමක් අවස්ථාවක්. ඔය දෙකට වඩා වෙන අමුතු යමක් ආවොත් ඒකේක යක්ෂයෙක් කියලා ස්වාමීන් වහන්සේ පැහැදිලිවම කියනවා. ශාන්ත ජ්වාන්තුමා ඇද නැති මාවත ගැන මඟ පෙන්වුවා විතරක් නෙමෙයි, එතුමා ඇද නැති මාවතේ ගමන් කළා. ඒකයි එතුමාගේ ජීවිතය අනිත් හැමෝටම මහ විශාල අභියෝගයක්. මේ අභියෝගයම තමයි උන්වහන්සේගේ ජීවිතය අවනතව කරපක්. දේවාදීනි දේවචනයට අනුකූල වී දේවචනයට අනුව ජීවත් වීම අභියෝගයක් වගේම අවදානමක්. මේ අවදානම අර දේශයෙන් ආපු පැවිදි සොයුරිය බාරගන්න. ඒකයි ඒ අය විශ්ව රෝගීන්ට අපෝපස්ථාන කළෝදී තමන්ටත් මේ රෝගීම වැළඳිලා දවසක මැරෙන්නට සිදුවෙන බව දැනගෙන ලංකාවට ශ්‍රාවක ජ්වාන්තුමා ස්වාමීන් වහන්සේට වඩින්නට ඇද නැති මාවත හදන්න කෙලින් කතා කළා. කෙලින් ජීවත් වුණා. ජීවිතේ අවදානම පිළිගත්තා. උන්වහන්සේගේ දෙල්ල ගහලා ගියා. අර ගීතිකාවක සඳහන් වෙනවා හරි මඟ යාමට දිවිගමනේ එඩිසන විය යුතුයි කියලා. ඔබට මතකද මීට වසර දරණකට ඉස්සරලා සාහසිකයන් විසින් ක්‍රූර ලෙස ඝාතනය කරපු ගරු අවාකෝස්තා පියතුමා, ගරු මයිකල් රොඩ්රිගෝ පියතුමා උන්වහන්සේලා ඇද නැති මාවතේ ගමන් කළා. ඒ ගමන් කරන ගමන්මයි, ඒ ගමන් කරන මගන් වගේ ගමන් කරන ගමන්ම අනිත් අයට ඇද
ඇදහැකි මාවතේ ගමන් කරන්නට කියලා මොර ඇක්තුවා ස්නානද ජාමුමාාවගේ. මොකද වනේ ඒ අයගේ ජීවිතයම අනිත් අයට අභියෝගයක් වුණා. කෘර සමාජයට අභියෝගයක් වුණා. මේ අභියෝගයම ඒ අයගේ ජීවිත අවධානකට ලක්ව. එදා ගුරුවරුන්ට එදා ළමයි ගොඩක් බය වාක්‍යයේ කටයුතු කළේ. ඒ ගුරුවරු යම්කිසි ඉහළ තැනක ඉඳලා දරුවන්ට අභියෝග කළා. ඔබලා මගේ මට්ටමනේ ඉන්නට ඕන, ඉහළට ඉන්නට ඕන කියලා. නමුත් අද ඔබ අනිත් පැත්තට නෙමෙයි. අද මේ බය වාක්‍ය ඒ විදිහටම තිබෙනවා. ඔබ ඔබේ කනවා බලන්න. ඔබම කල්පනා කරලා බලන්න. බැරි අය විශේෂයෙන්ම දෙමව්පියෝ ගුරුවරු අවවාද දෙන්න දරුවන්ට තරවටු කරන්න නිසිමන් ගන්නන්න බොහෝ විට බයයි. බයකට කියන්න ඕන බොහෝ විට බයයි. පසු බලයි. ඇයි ඒ කාලේ දරුවන්ට වැඩිහිටියයි ගැන ගුරුවරු ගැන දෙමව්පියෝ ගැන කියන්න තරම් අදපරුද්දක් තිබුණේ නැහැ. ඒ ජීවිත දරුවන්ට අභියෝග කළා. ඒ ජීවිත දරුවන්ට අභියෝගයක් වෙලා තිබුණේ. නමුත් අද සමාජ රටාව තුළ ගෙදරක් අම්මා තාත්තා අම්මට සලකන විදිය, කතා කරන විදිය දරුවෝ දකිනවා. දරුවන් පේනවා. අනිත් වැඩිහිටියන් ගැන එහෙම තමයි. ඒ අය යන්නේ නැහැ කරන කියන දේවල්, කන බොන දේවල්, කන බොන ආකාරය දරුවන්ට පේනවා. ඉතින් ඒ වගේ ජීවත් වෙමින් තව කෙනෙක්ට අවවාදයක් උපදේශයක් දුන්නට ඒක අනිත් අය පිළිගනින්න. බොහෝ වෙලාවට ඒ වගේ දේවල් මේ කියන දේට පිළිවිදි එකක් නැහැ. ඒ වගේ වුණාම අවවාදයේ ලබන කෙනා අවවාදයේ දෙන කෙනාට අභියෝග කරන්නේ, චැලෙන්ජ් කරන්නේ. ඒකයි සුද්ධෝත්තම පාපවාන්සේ මේ ළඟදී බොහොම ලස්සන කියමනක් කියලා තිබුණේ. වර්තමාන ලෝකයේ අද ලෝකයේ අවශ්‍ය කරන්නේ බුදි ගුරුවරු නෙමෙයි, සාක්ෂි දරණ අය කියලා. Modern world does not need any more teachers but witnesses. අපි අපේ හදවත් වලින් අහලා බලමු. උගන්වන්නේ ලේසි. ආදර්ශයක් දෙන එක අමාරු. ඇතැම් මාවත පිළිබඳව ස්නාත උපාමු වගේ චරිතේ ගන්නට තියෙන උපරිමයේ මගේ ජීවිතේ ආරගෙන ස්වාමි මහන්සියට මේ නතරේ මගේ ගෙදර මගේ හදවත මම ආදරය කරන අයගේ ජීවිතවලට උන්වහන්සේට එන්නට මඟ පෙන්වන. හැබැයි මඟ පෙන්වීම අපේ ජීවිතවල යම් කිසි පෙරලියක් වෙනසක් ඇති කරගන්නේ තරඟ දාපු සාතරම පිටාගේ පුදාගේ සුසාන් වියට්නාමයේ